Frog guess. Daha yakul. Ende. මම ලොග් කරලා ඉන්නේ පුතේ මේ තාම කට්ටිය ලොග් වෙන නිසා විනාඩි විනාඩි තුනක් විතර ඉමු. හා සර්. ගන්න මයික් ඔෆ් කරගන්න. මයික් ඔෆ් කරගන්න. Okay,
මේ මොකද ඉදී වල ඇති ඇති හැදලා ඉඩියා එක පාටයි ස්ටාර් කයිද තියුනස්ත මයික් ඔෆ් කරගන්නක Hi. I want to this video not a man. I go and say. 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 Okay. Super. Sandhya Eva Kira Pratana Karnava. අදත් ගණිත පන්තියේ එකතු වන පුතාලදුර සිරු දිනාටම සර් පන්තියේ වෙලාව තමාව 4ට මම පුතාලට හැමෝම ලොග් වෙන නිසා විනාඩි 5ක් විතර වගේ ගත්තේ හැමෝටම ලොග් වෙන්න අවස්ථාව දීලා දැන් ඔන්න ගැටලුවක් නැතුව බොහොම පිළිවෙලට මෙතන ඉඳලා පන්තියට ටික අපි ඉගෙන යනවා ඔයාලා හැම විටම 4ටම ලෑස්ති වෙලා ඉන්න සර් හරියටම හැමදාම 4ටම පන්තියට ලොග් වෙන්න උත්සාහ කරනවා හොඳේයි හරි එතකොට ශිෂ්‍යත්ව ප්‍රතිපලක් වෙන්න නේද ලංකයි ලංකයි වගේ කියලා කියනවා හැබැයි තාම හරියටම දවසක් නම් කියන්නේ නැහැ මයික් ඕෆ් කරගන්න පුතේ හැමෝම මයික් ඕෆ් කරගන්න ප්‍රශ්න නැත්තම් මම ඕෆ් කරනවා එතකොට පුතාලට සරේ කතා කරන්න යන්නේ එකයි හැමෝම ඕෆ් කරගන්න උත්තර දෙන්න ඕන වුණොත් විතරක් ඕන් කරගන්න හොඳේ හරි එතකොට මේ अरे आमो में प्रतिपाले ने दवसा माइक ऑफ कर गाने की आने को मंदे एक बात आवाज क्यों नहीं तमं कटी के माइक ऑफ करना वाह मामा देंग खाता करने के लिए में प्रतिपाले ने दवसा क्या ने की आने वाह तो ना तो आमा हरिया टम ने धीम खावट दे के लिए दवसा नहीं बुते අපි බලාපොරොත්තු වෙමින් ඉන්නේ කවද්ද ප්‍රතිඵල එන්නේ කියලා එනවා කියලා කියනවා ඉතින් ළඟදී වෙයි කියලා තමයි හිතන්නේ අපි බලමු නේද හරි එතකොට අපි ගිය සතියේදී පුතාලගේ 6 ශ්‍රේණියේ මම පුතාලා නිබන්ධනයක් දීලා තිනවා මොකද්ද එකක් තමයි වෘත්තය අනික තමයි මොකද ස්ථානීය අගය කියන පාඩම් දෙක මැතුරත් කියලා මම පුතාලා නිබන්ධනයක් දීලා තිනවා එතකොට මේ නිබන්ධනේ හැම එක්කිනාම දකින්නේ නැති හැමෝම මුද්‍රණය කරගෙන සකස් කරගන්නේ නැති ඒ නිබන්ධනේ තමයි අපි ඉස්සරහට කරගෙන ගියේ. එතකොට වෘත්තය කියන පාඩම බොහොම පැහැදිලිව නිරවුල්ව හැම එක්කිනාටම සර් කතා කරපු පාඩමක්. ඒක නිසා කාටවත් ගැටලුවක් නැහැ. ඊට පස්සේ අද අපි කතා කරනවා පුතාලගේ ස්ථානීය අගය කියන පාඩමේ. ස්ථානීය අගය කියන පාඩමේ අපි ලොකු කොටසක් කතා කරලා අවසන් කරන්න තියෙනවා. තව පුංචි කොටසක් තියෙනවා ස්ථානීය අගය කියන පාඩමේ කතා කරන්න. අද අපි බලමු මේ ස්ථානීය අගය කියන කොටසේ අපිට දා අවසන් කරන්න බැරුණේ කොටස කොහොමද අපි ඉවර කරගන්නේ කියලා. තේරුණාද? රයිට්. මම පුතාලගේ නිබන්ධනය හැම කෙනාටම පේන ශ්‍රේෂ්ඨයෙන් දාන්නම්. අපි බලමු කොතරම් අතර වෙලා ඉන්නේ. අද එතන ඉඳලා ඉස්සරහට අපි යන්නයි මේ බලාපොරොත්තු වෙන්නේ. තේරුණාද? රයිට්. මෙන්න පුතාලගේ නිබන්ධනය. හොඳට බලන්න. සර් Are you ready? Sir. Right. මට කියන්න අපි මේකේ කොච්චර කතා අභ්‍යාස අංක එක අපි කතා කරලා අවසන් කළාද පුතාලගේ පන්තියේදී ඇත්තට යාළුවෙක් ඉන්නවනේ 12 වෙනි කියන පුතේ දොළොස් වෙනි එක තියෙන්නේ සර් මට ගිය සත්‍ය ආර කර පන්නේ දෙන්න බැරුණා එනකොට වෙලා සර් 17 වෙනි පිටුවේ 12 වෙනි පාඩම තියෙන්නේ. කීයද තියෙන්නේ?
දොළොස්වෙනි පිටුව සර් කරන්නේ චුට්ටක් බලන්න සර් ඔපියර පුතේ මම අද අලුතෙන් මේකට සම්බන්ධ වුණේ මේ සර් නවත්තපු තැන ඉඳන් ලිව්වට කමක් නැද්ද සර් කමක් නැහැ අදට කමක් නැහැ හැබැයි පුතා නිබන්ධනේ අලුපාලුත් ඔක්කොම හදාගන්න ඕනේ මොකද අපි පළවෙනි පාඩේ විතරනේ මේ යන්නේ ඒ නිසා පුතා නිබන්ධනේ ඔක්කොම අලුපාලුත් හදාගන්න ඕනේ පුතේ අපේ තියනවා රිපෝට් කරපු එක ඒ නිසා පුතාට ඒක අහලා නැත්නම් බලලා පුතර පුළුවන් දේ පිළිවෙල මේ වැඩේ කරගෙන යන්න තේරුණාද නැහැ හරි අර කියන්න අපි හරි සර් අපි මේක ඔක්කොම කතා කළා නේද මෙන්න මෙතන අද අපි ඉන්නේ පුතාලට මතක ඇති හොඳට බලා ගන්න මෙන්න 12 වෙනි ගානේ ඔව් 12 වෙනි ගානේ ඉඳලා ඉස්සරහට අද අපි යන්නේ හොඳට බලා ගන්න පුතාලා මේ දක්වා කතා කරපු දේවල් එක්ක අපි කොහොමද 12 වෙනි ගානට යන්නේ කියලා බලමු තේරුණාද රයි හරි තේරුණාද 12 වෙනි ගානේ කියන්න පුතේ තේරුණාද කියන්න හරි නේද තේරුණාද සර් මට ඒකවර පන්තිය අර මොකද්ද දෙමළ සර් පන්තිය කරනකොට ලයිට් නැහැ කියලා පන්තිය කරනකොට සර් හවස පන්තිය කරනකොට මට එකට එන්න බැරුණා සර් මෙහෙමයි පුතේ දැන් සර් ඒ උනාට දී පිළිවෙල පන්තිය කරගෙන යනවා පුතාලගේ දැන් රෙකෝඩ් කරපුවා තියෙනවනේ ඒ නිසා මම හිතන්නේ කාර්වත් ජැට්ුවක් වෙන්න පුළුවන් සම්බන්ධ වෙන්න පුළුවන් වෙයි ඈ හරි විනාඩියක් කොහොමද ඔන්න අපි දැන් ඔයාලගේ දොළොස්වෙනි ගානට යන්නයි හදන්නේ හැමෝම හොඳට බලා ගන්න චුට්ටක් මේ දක්වා වෙනස් අපි ඉගෙන ගත්ත දේවල් තමයි අද අපි කතා කරන්න යන්නේ මම හැමෝගෙම මේ මයික් ඕෆ් කරන්නම් ඔයාලා නැත්තම් සර් බාධාවක් වුණොත් මොකද කරන්නේ ඕෆ් කරලා තියන්නද ඕන් කරලා තියන්නද සෑනේ ඕන් කරලා තියන්නකෝ හැබැයි පුතාල හැමෝම මයික් ඕෆ් කරලා තියාගන්න ඕනේ නැත්නම් පුතාලට ප්‍රශ්නයක් ආවොත් හදිස්සියේ කතා කරන්න බෑනේ ඕෆ් කළොත් ඒ නිසා මේ මම පුතාලගේ මයික් ඕන් කරලා තියන්නම් හැබැයි හැමෝම වීඩියෝ නම් ඕන් කරන්න ඕනේ දැන් සමහරු ඉන්නවා වීඩියෝ ඕන් කරපු නැති අය සර් නම් වශයෙන් කියනවා හැමෝම හැමෝම වීඩියෝ නම් ඕන් කරන්න ඕනේ මට පේන්නේ හැමෝම වීඩියෝ ඕන් කරලා තියෙන්න ඕනේ මොකද මේ වැඩි බොහොම පිළිවෙලට අපි කරගෙන යන්නේ වීඩියෝ හැමෝම ඕන් කරන්න වීඩියෝ හැමෝම ඕන් කරන්න තවත් ඉන්නවා ඕන් කරපු නැති අය සර් ඔකේ මට අපේ පැත්තේ කරන්ට් එක නැහැ සර් ආ හරි හරි එහෙම ගැටලුවක් කියන්නේ කමක් ගැටලුවක් නැහැ ප්‍රශ්නයක් තියනවා එහෙම තියාගන්න අනිත් අය හැමෝම වීඩියෝ ඕන් කරන්න පුතේ හිමාල් ඉන්නවා ඩිම්සර ඉන්නවා එයාලා වීඩියෝ ඕන් කරලා නැහැ හැමෝම වීඩියෝ ඕන් කරන්න මෙන්න මම පුතලගේ 12 වෙනි ගානට යනවා හොඳට බලා ගන්න මෙන්න 12 වෙනි ගාන 12 වෙනි ගාන මෙහෙමයි තියෙන්නේ ඔව් පුතලගේ 12 වෙනි ගානේ තියෙන සංඛ්‍යාව තමයි දැන් මේවා අපි කියන්න දන්නවා 542,367 ඔන්න සංඛ්‍යා 542,367 තමයි සංඛ්‍යා පුතලගේ A කියලා ප්‍රශ්න අංකයක් තියෙනවා B කියලා ප්‍රශ්න අංකයක් තියෙනවා C කියලා ප්‍රශ්න අංකයක් තියෙනවා මේවා හරි ලේසි හැමෝටම මේ වගේ ප්‍රශ්නවල උත්තර ලියා ගන්න විදිය සර් කියලා දෙනවා දැන් වාගෙන් අහනවා ප්‍රශ්න අංක A වල හතර ඉලක්කමෙන් නිරූපිත අගය හරි ලේසි හතර ඉලක්කම මෙතෙන්ට ලියා ගන්න හතර ඉලක්කමෙන් නිරූපිත අගය හම්බවම හතර ඉලක්කම ලියා ගන්න තව ඉලක්කම් කීයක්ද මේ පැත්තේ 1 2
තුනයි හතරක් තියෙනවා. ඔයාලා කරන්නේ මෙතෙන්ද බින්දු හතරක් දාගන්න. හතරේ ඉලක්කම ලියලා ඔව් තව බින්දු කීයක් තියෙනවද? 1යි 2යි 3යි 4ක් තියෙනවා ඉලක්කම්. ඒ ඉලක්කම් හතරට එන්න බින්දු කීයක් දාගන්නවද? හතරක් දාගන්නවා. එහෙනම් හතරෙන් නිරූපණය වෙන අගය තමයි අපි කියන්නේ කීයද? 40,000. හතරෙන් නිරූපිත අගය කීයද? 40,000. ඔන්න හදාගන්නා විදිය මොකද්ද? නිරූපිත අගය. මොකද අපි කියන්නේ නිරූපිත අගය. නිරූපිත අගය හදාගන්නා විදිය දැන් හැමෝට පැහැදිලි ගැටලුවක් නැහැ. එතකොට මේ හතර ලිව්වා. මේ පැත්තේ තියෙන ඉලක්කම් ටික බලලා ඒ ගානට මෙතෙන්ට බින්දු දාගෙන ගියා. එතකොට පුතලට හදන්න කිසිම දෙයක් නැහැ. බොහොම පිළිවෙලට නිරූපිත අගය හම්බ වෙනවා. ගැටලුවක් නැහැ. ඊට පස්සේ පුතලෙන් අහනවා පහ ඉලක්කමෙන් නිරූපිත අගය. ඔන්න පහ ඉලක්කම ලිව්වා. 1යි 2යි 3යි 4යි 5ක් තියෙනවා. බින්දු 5ක් දැම්මා. 2යි 3යි 4යි 5. එහෙනම් පහෙන් නිරූපිත අගය තමයි අපි කියන්නේ කීයද? 500,000 කියලා අපි කියන්නේ. 500,000. පුතලට ඉලක්කම කියන්න කියලා කියන්නේ නෑනේ. ලියන්නනේ තියෙන්නේ. ඒක නිසා පහේ ඉලක්කම ලිව්වා. මේ පැත්තේ බැලුවා සංඛ්‍යා කීයක් තියෙනවද කියලා. සංඛ්‍යාවලගේ 5ක් තියෙනවා. ඒ නිසා බින්දු 5ක් දැම්මා. හරි ලේසි නේද පුතේ? ගැටලුවක් නෑනේ. රයිට්. ඊළඟ පුතලගෙන් අහනවා දෙකේ ඉලක්කමෙන් නිරූපිත අගය. මේ තියෙන දෙකේ ඉලක්කම ගන්න දෙකේ ඉලක්කම 5. සංඛ්‍යා කීයක් තියෙනවද? 1යි 2යි 3ක් තියෙනවා. මෙතෙන් 3ක් දාන්න. එහෙනම් දෙකේ ඉලක්කමෙන් නිරූපිත අගය අපි කියන්නේ කීයද? 2000. වැඩේ හරිය ලේසි නේද? සර් කියලා දුන්න විදිය හරිය සර්. ඔකේ නේද පුතේ? මට හොන්නේ ආයෙ පාරක් කියා දෙන්න පුළුවන්ද? ආ තව පාරක් කියන්න. හොඳට අහගන්නකෝ. හතරේ ඉලක්කමෙන් නිරූපිත අගය වුවහම හතරේ ඉලක්කම ලියලා මේ පැත්තේ සංඛ්‍යා කීයක් තියෙනවද? හතරක් තියෙනවා. බින්දු හතරක් දැම්. පහේ ඉලක්කමෙන් නිරූපිත අගය වුවහම පහේ ඉලක්කම ලියලා තව බින්දු මේ පැත්තේ තව සංඛ්‍යා කීයක් තියෙනවද? 1යි 2යි 3යි 4යි 5ක් තියෙනවා. බින්දු 1යි 2යි 3යි 4යි 5ක් දැම්. දෙකේ ඉලක්කමෙන් නිරූපිත අගය හපුවාම දෙකේ ඉලක්කම ලිව්වා. ඉලක්කම් මේ පැත්තේ තියෙනවා 3ක් තියෙනවා. බින්දු 3ක් දැම්. කියන්න පුතේ. මේ සර් මට වීඩියෝ ඔන් කරන්න බෑ. හරි. පුතාට ගැටලුවක් තියෙනවා නම් වීඩියෝ ඔන් කරන්න ඕනේ. අනිත් හැමෝම වීඩියෝ ඔන් කරලා තියන්න. එතකොට මට ඔයාලා වැලිඩිටි කරනවා පේනවා පුතේ. මම බලනවා වීඩියෝ වීඩියෝ කවුද වැඩ කරන්නේ, කවුද නැත්තේ ක්ලාස් එකේ, ඔක්කොම බලනවා. ඒ නිසා හැමෝම වීඩියෝ ඔන් කරලා තියන්න. අර විදුලිය විසන්දේ වෙන වගේ ගැටලුක් තියෙන යාළුවෝ අවශ්‍ය නැහැ. අනිත් අය හැමෝම වීඩියෝ ඔන් කරලා තියන්න. තේරෙනවද? මොකද මේ වැඩේ බොහොම විද්‍යාවෙන් යන්න ඕනේ පුතේ. ඔයාලා හොඳට ඉගෙන ගන්න ඕනේ. අපේ පන්ති අපි මහන්සියලා හොඳට උගන්වනවා. ඒ නිසා ඔයාලගේ පැත්තෙන් හරියට වැඩේ කරෙන්න ඕනේ. එතකොට තමයි අපිට හොඳ ලකුණු ටිකකට යන්න පුළුවන්කම ලැබෙන්නේ. තේරෙනවද? හදා ගන්න දොලස් කියන පුතේ. ඔය ඒවට එන උත්තර නේද ඔය තියෙන්නේ? අන්න හරි. ඔව් මේ තියෙන්නේ ඒ කියන ප්‍රශ්නෙට උත්තරේ 40,000. මේ තියෙන්නේ B කියන ප්‍රශ්නෙට උත්තරේ 105 නැත්නම් 500,000. මේ තියෙන්නේ C කියන ප්‍රශ්නෙට උත්තරේ කීයද? 2,000. ඔව් කියන්නේ. මේ මගේ කැමරාවේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. කැමරාව ඔන් නොකලට කමක් නැද්ද සර්? පන්ති වෙනකන් බලන්නම් සර්. හරිද? හරි. ප්‍රශ්නයක් තියෙන අය අනිත් මට කියන්න. ප්‍රශ්නයක් තියෙන යාළුවෝ කියන්න. අනිත් අය හැමෝම වීඩියෝ ඔන් කරලා තියන්න. හරිද? හරිද? අදාකන් ලස්සන මිනිස්සු එක. හයි සර්. කවිෂා පුතා මයික් ඔෆ් කරගන්න. අනුකි හයි. දැන් මොන අපි යනවා පුතාගේ 13 වෙනි ප්‍රශ්නේට. හරිද? රයිට්. මෙන්න 13 වෙනි ප්‍රශ්නේ. හරිද? රයිට්. ප්‍රශ්න අහන්න උවමනා වුණොත් විතරක් මයික් එක ඕන් කරන්න. අනිත් වෙලාවට ඔෆ් කරලා තියාගමු අපි. හොඳේ රයිට්. ප්‍රශ්න අහන්න උනේ ගමස් ඕන් කරලා අහන්න. දැන් ඔයාලට එතන ප්‍රශ්නයක් අවශ්‍ය නැහැ. අහන්න විදියක් නැහැ. මම ඕෆ් කරලා
එනිසාම මූව් කරන්න නැතුව තියන්න හොඳේද හරි මෙන්න 13 වෙනි ප්‍රශ්න මුද්‍ර බලා ගන්න පුතාලා මෙන්න 13 මේ පන්ති වලට වඩා මේ පන්ති වල ගොඩක් වෙනස් එහෙමද රයිට් මෙන්න 13 මුද්‍ර බලා ගන්න 13 13 ේ පුතාලගේ සංඛ්‍යාව දීලා තියෙනවා 120,030යි ඔන්න සංඛ්‍යා 120,030යි A දන්නවා B දන්නවා C දන්නවා හොඳට බලන්න පුතේ ඉස්සෙල්ම අහනවා එකෙන් එක ඉලක්කමෙන් නිරූපිතාගේ ඔය එක ඉලක්කම මේ තියෙන්නේ එක හරි ලේසියිනේ එක ගත්තා 1යි 2යි 3යි 4යි 5ක් තියෙනවා බිංදු 5ක් දාන්න 1යි 2යි 3යි 4යි 5ක් දාන්න 1යි බිංදු 5යි හරි ලේසියි නිරූපිතාගේ යෙරළුවක් නැහැනේ ඔය ක්‍රමය හරි සරලයි ඊළඟට පුතාලෙන් අහනවා තුනේ ඉලක්කමෙන් නිරූපිතාගේ තුන ලිව්වා මේ පැත්තේ සංඛ්‍යා කීයද තියෙන්නේ 1යි බිංදුවක් දාගන්න බලන්න කොච්චර ලේසිද කියලා ඊළඟට 6 ඉලක්කමෙන් නිරූපිතාගේ 6 ලිව්වා මේ තියෙන්නේ 6 මේ පැත්තේ වෙන දාන්න සංඛ්‍යා නැහැනේ ඒක පුතාල හොඳට මතක තියාගන්න මේ පැත්තේ දාන්න සංඛ්‍යා නැත්නම් 6 කේ ඉලක්කම හැමම තියාගන්න 6 කේ ඉලක්කම හැමම තියාගත්තා එහෙනම් එකේ ඉලක්කමෙන් නිරූපණය වෙන්නේ 100,000 තුනේ ඉලක්කමෙන් නිරූපණය වෙන්නේ 30 හයේ ඉලක්කමෙන් නිරූපණය වෙන්නේ කීයද 6 6 ලියනකොට මේ පැත්තේ සංඛ්‍යා නැති නිසා තමයි අපි 6 විතරක් දාලා තියන්නේ ඉලක්කම් තිබ්බා නම් ඉලක්කම් දාන්න ඕනේ ඒ නිසා අපි 6 ඉලක්කම දාලා තියනවා බලන්න කොච්චර ලේසිද කියලා උදාරට මගේ මතක තියාගන්න දෙයක්වත් නැහැනේ හරි ලේසි නිරූපිතයාගේ ඇහුව ගම ඒ සංඛ්‍යාව ලිව්වා ඉදිරියෙන් සංඛ්‍යා කීයක් තියෙනවද කියලා බැලුවා ඒ ටික අපි හැමම ලියාගෙන ඒ සංඛ්‍යා වෙනුවට අපි බිංදු දාලා ලියනවා තුනේ ඉලක්කම බැලුවා එක සංඛ්‍යාවයි දෙන බිංදු එකක් දැම්මා 6 ඉලක්කම බැලුවා 6 විතරයි තියෙන 6 හැමම දැම්මා ඔන්න බලන්න නිරූපිතාගේ ලියා ගන්න දේසි විදිය තමයි සරෝයි පුතාලට කියලා දුන්නේ ඉතින් නිරූපිතාගේ හොඳට තේරුම් ගන්න එතකොට අපිට ගැටලුවක් නැතුව ඕන ගානක් හදා ගන්න පුළුවන් වෙයි තේරුණාද හදා ගන්න 13 A B C කාට හරි ගැටලුවක් තියෙනවා නම් chat box එක on කරලා දෙනවා chat box එකට දාන්න පුළුවන් ඕන සර්ගෙන් අහන්න පුළුවන් ගැටලුවක් නේ හරි සර් හරි ලස්සන හදා ගන්න ඕනේ පුතාලට මේ අභ්‍යාසයේ ගොඩක් ගණන් සර් දාලා තියෙනවා තේරුණාද හරි බලන්නකෝ මේ වැඩි හොඳට පුළුවන් වෙන්න ඕනේ ඒකයි හොඳට වැඩ කරන්න හොඳට වැඩ කරන දරුවෝ ටිකක් අපි පන්ති දැන් ඉන්නේ ඉරිවර ඉරිවර හොඳයි පුතේ හොඳයි පුතේ මම 14 වෙනි ගානට යන්නද හැමෝම ඉලෙවරයි නේද ආරයි මෙන්න 14 වෙනි ගානට ඔව් සර් හරි තව ලියනා ඉන්නවා නම් මට කියන්න පුතේ මම 14 වෙනි ගානට යන්නයි හදන්නේ හරිද මෙන්න 14 වෙනි ගාන හොඳට බලන්න මෙන්න 14 වෙනි ගාන මේක මකනවා රයි මෙන්න 14 වෙනි ගාන පුතාලගේ 14 වෙනි සංඛ්‍යාව තියෙන්නේ 825,000 463 අපි මේවා කියන විදිහ ඉගෙනගෙන තියෙන්නේ 825,463 පුතාලගේ ABC කියලා ඉලක්ක ප්‍රශ්නාංග තුනක් තියෙනවා ඒවල අහනවා දෙකේ ඉලක්කමෙන් නිරූපිතාගය මේ තියෙන දෙකේ ඉලක්කම ගත්තා මේ පැත්තේ 1යි 2යි 3යි 4ක් තියෙනවා 1යි 2යි 3යි 4යි බිංදු කීයක් දැම්මද 4ක් දැම්ම ඊට පස්සේ පුතාලෙන් අහනවා 4 ඉලක්කමෙන් මේ තියෙන 4 ඉලක්කම එහෙනම් තව සංඛ්‍යා කීයක් තියෙනවද දෙකක් තියෙනවා මෙතෙන්ට බිංදු දෙකක් දැම්ම 3 ඉලක්කමෙන් නිරූපිතාගය අහනවා එහෙනම් 3 ඉලක්කම ලිව්වා මේ පැත්තේ බැලුවා සංඛ්‍යා තියෙනවද කියලා වෙන එක සංඛ්‍යාවක්වත් නැහැ එහෙනම් අපි 3 ඉලක්කම පමණක් ලියලා තියෙනවා බලන්න හරි ලේසි නේද නිරූපිතාගය දැන් හැමෝටම පුළුවන් නේද නිරූපිතාගය වැඩි කෙනෙක් දැන් නැහැ අපේ පන්තියේ නිරූපිතාගය පුතේ හැමෝටම දැන් පුළුවන් කරා එහෙදෙද තයි හදාගන්න 14 වෙනි ගානේ A B C හැමෝටම පුළුවන් කාටවත් ගැටලුවක් නැහැ එහෙමද ඔකේ ඔකේ
ඔයාලා 14 වෙනි ප්‍රශ්නේ උත්තර දෙක නේද? ඔව් 14 වෙනි ප්‍රශ්නේ A ගානට උත්තරේ B ගානට උත්තරේ C ගානට උත්තරේ 14 වෙනි ගාන. හා සර්. හරි. උදාර බලන්න උත්තර කාට හරි ගැටලුවක් තියෙනවා නම් අමාවතනක් තියෙනවා නම් අහන්න උදේ ලැජ්ජ වෙන්න එපා අහන්න පන්තියේ. හරි මම 15 වෙනි ගානට යනවා මෙන්න පුතාලගේ 15 වෙනි ගාන හැමෝම 14 වෙනි ගාන හරි ගස්සලා ඇති 15 වෙනි ගාන මම මෙතනින් හදන්න හදිස්සියට 14 වෙනි ගාන හරි ගස්ස ගන්න යාළුවෙක් ඉන්නවා නම් එයාට හරි ගස්ස ගන්න තියෙනවා පුතේ 15 වෙනි ගාන තියෙන්නේ 456289289 ඔන්න පුතාලගේ සංඛ්‍යා 456289 පුතලගේ A කියලා ප්‍රශ්න අංකයක් තියෙනවා B තියෙනවා C තියෙනවා 456289 පුතලගේ සංඛ්‍යාව අහනවා A කියන ප්‍රශ්නේ මෙහෙම හතර ඉලක්කමෙන් නිරූපිතාගේ මෙන්න හතර තියෙනවා හතර ඉලක්කම ලියලා තව බිංදු 1 2 3 4 5ක් දානවා 1 2 3 4 5ක් දැන් කතාව පැහැදිලිද? right. B අහනවා. 9 ඉලක්කමෙන් නිරූපිත අගය. කොහොම 9? ආ මෙන්න 9 තියෙනවා. 9ට මේ පැත්තේ සංඛ්‍යා මුකුත් නැහැ. ඒ නිසා උත්තරේ කීයද? 9යි කියලා දාන්න. එච්චරයි. ඊළඟට C අහනවා. 8 ඉලක්කමෙන් නිරූපිත අගය. මේ තියෙන්නේ 8. 8 ගත්තා. මේ පැත්තේ බැලුවා සංඛ්‍යා කීයක් තියෙනවද? එකක් තියෙනවා. අන්න එහෙනම් උත්තරේ කීයද? 80. ඒ කියන්නේ පුතේ 4න් නිරූපිතාගේ 410 9න් නිරූපිතාගේ 9යි 8න් නිරූපිතාගේ කීයද 80 දැන් බලන්න හැම කෙනෙකුට මේ වැඩේ පුරවන්නේ නිරූපිතාගේ ලියන්න කියලා කිව්වොත් සරි තාමත්ම පහසු සරල ක්‍රමයක් ඔන්න පුතලට කියලා දීලා තියෙනවා ඔය නිරූපිතාගේ ලියන ක්‍රමයට පුතාලා හැම ගානක්ම හදාගන්න උත්සාහයක් ගන්න එතකොට පුතලට ගැටලුවක් නැතුව මේ වැඩේ ලස්සනට කරන්න පුළුවන් මේ කිවිනි ගානද 14 15 ගණන් දෙකම සර බෝඩ් එකේ දාලා තියෙනවා තාම මකලා අයින් කරේ නෑ 14 වෙනි ගාන කාට හරි ගැටලුවක් තියෙනවා නම් අමාරුවක් අමාරුතනක් තියෙනවා නම් අහන්නත් පුළුවන් ලස්සන හදා ගන්නත් පුළුවන් මම යනවා පුතාලගේ 16 වෙනි ගානට මෙන්න 16 ස්ටැෂින් එකේ දාලා තියෙනවා මෙන්න 16 16 තියෙනවා මෙහෙම හොඳට බලා ගන්න ඕනේ 856000 214 856000 214 A තියෙනවා B තියෙනවා C තියෙනවා අපි බලමු පුතාලෙන් අහනවා 8 ඉලක්කමෙන් නිරූපිත අගය මේ තියෙන්නේ 8 8 ලිව්වා 1 2 3 4 5ක් තියෙනවා 1 2 3 4 5ක් තියෙනවා බිංදු කීයක් දැම්මද 5ක් දැම් ඊළඟ පුතාලෙන් අහනවා B 6 ඉලක්කමෙන් නිරූපිත අගය මේ තියෙන්නේ 6 ඉලක්කම 6 ලිව්වා තව සංඛ්‍යා කීයක් වෙනවද 3ක් තියෙනවා 1 2 3 කියලා බිංදු 3ක් දැම් C අහනවා 1 ඉලක්කමෙන් නිරූපිත අගය මේ තියෙන්නේ 1 ඉලක්කම බැලුවා මේ පැත්තේ සංඛ්‍යා කීයක් වෙනවද කියලා 1යි තියෙන්නේ අන්න කීයක්ද බිංදුවක් දැම් අන්න පුතාලගේ එතකොට පළවෙනි 8 ඉලක්කමෙන් නිරූපණය වෙන්නේ 800000 6 ඉලක්කමෙන් නිරූපෙන්නේ 6000 1 ඉලක්කමෙන් නිරූපණය වෙන්නේ කීයද 10 ඔය සර් කියලා දුන්න විදිය තමයි තියෙන ලේසිම විදිය තේරුණාද සර් කියලා දුන්න විදිය තමයි තියෙන ලේසිම විදිය නැතුව නිරූපිතාගේ වෙන වෙන ක්‍රම වලට ගන්න යන්න එපා මේක තමයි තියෙන ලේසිම විදිය ඔයාලා දන්න වෙන ලේසිම නැහැ මේක තමයි තියෙන ලේසිම විදිය මේ විදිහම පුතාලා නිරූපිතාගේ හොයන්නේ ඕන සංඛ්‍යාක නිරූපිතාගේ පුතාලට හරියටම ලස්සන පිළිවෙලට ගන්න පුළුවන් එක තැනක්වත් වරද්දගන්නේ නැතු. ඉතින් මේක හොඳට තේරුම් ගන්න ඕවාලා. එතකොට ඔයාලට එක ගානක්වත් වරදින්න නැතුව හදාගන්න පුළුවන් වෙයි. තේරුණාද? කිවිනි ගානද? 16 වෙනි ගාන ලස්සන හදාගන්න පුතේ.
ලස්සන්ට තියෙන්න ඕනේ වරද්ද ගන්න නෑ පිළිවෙලට ඈ ලස්සන්ට අදා ගන්න ඕනේ அண்டகிவே துணியே இந்தா ඔන්න දැන් අපි පුතාලගේ මේ පාඩමේ තවත් වැදගත් මාතෘකාවක් කර යන්නයි හදන්නේ මේක පුතාල අහලා නැති ඇති සමහර විට මොකද මිලියනය සහ බිලියනය ඔන්න අපිට හයේ පන්තියේදී හම්බ වෙන ඉතා වැදගත් මාතෘකා දෙකක් තමයි මොකද මිලියනය සහ බිලියනය කියලා කියන්නේ දැන් පුතාල කලබල වෙන්න එපා සර් මිලියනය කොහොමද ලියන්නේ මිලියනය කොහොමද කියන්නේ කලබල වෙන්නේ බිලියනය කියන්නේ කොහොමද බිලියනය ලියන්නේ කොහොමද එහෙම කලබල වෙන්නේ නැහැ සර් පුතාලට බොහොම පිළිවෙලට මිලියනය බිලියනය ලියා ගන්න විදිය ඒවා කියන විදිය හැම දෙයක්ම බොහොම පිළිවෙල මම ඔයාලට කියලා දෙනවා ඔයාලට තියෙන්නේ මේක ඉස්සෙල්ලා හොඳට අහගෙන ඉඳලා ඊට පස්සේ බොහොම පිළිවෙලට වැඩේ අවබෝධ කරගෙන යන්නයි තියෙන්නේ එතකොට හොඳට අහගෙන ඉන්න මේක මිලියන වෙන්නේ කොහොමද බිලියන වෙන්නේ කොහොමද ඒක හොඳට අහගෙන ඉන්න පුතාල. එතකොට පුතාලට පුළුවන් මේක හොඳට තේරුම් ගන්න. තේරුණාද නැහැ? හරි. එතකොට මේ දැන් අපිට ඔය මිලියන සහ බිලියන කියන වචන දෙක හොඳට අහගන්න පුතාලා. මිලියන සහ බිලියන කියන වචන දෙක අපිට සාමාන්‍යයෙන් හම්බ වෙනවා ටිකක් අඩුයි පුතේ. අපිට මිලියන සහ බිලියන කියන වචන ටිකක් හම්බ වෙනවා අඩුයි. ඒකට හේතුව තමයි අපි ගොඩක් ඔය ලංකාවේ භාවිතා කරන සංඛ්‍යා ටිකක් තියෙනවනේ ලක්ෂය කෝටිය දස ලක්ෂය ඔන්න ඔයගේ ලංකාවේ අපි භාවිතා කරන වෙන වචන ටිකක් තියෙනවා නැත්නම් සංඛ්‍යාත්මක රන් ටිකක් තියෙනවා ඒක නිසා අපි ගොඩක් අන්‍යයන්ව භාවිතා කරන්නේ ඒක හින්දා මේ අපි ඔය කතා කරපු ලක්ෂය මිලියනේ බිලියනේ වගේ සංඛ්‍යා අපිට චුට්ටක් අපේ කනට චුට්ටක් නුහුරු වෙයි ඒ කියන්නේ මිලියන ගණන් වලින් කියපුවා මොනවද බිලියන ගණන් වලින් කියන ඒවා මොනවද අපිට චුඩ කියන්නේ නුහුරුයි පුතේ අන්න ඒකයි මේ ගැටලු වෙලා තියෙන්නේ අපි ඒක හරියට අවබෝධ කරගත් ඒ දවසට අපිට මේව හරියට සරලයි සහ ඔයාලට ලක්ෂ කෝටි ඒවෙන් උත්තර දෙනවට වඩා උත්තරට ගොඩාක් ලේසි මිලියන සහ බිලියන වලින් උත්තර දෙනවා නම් ලක්ෂ කෝටි වලින් උත්තර දෙන්න ගියාම චුට්ටක් වැඩේ අමාරු වෙනවා පුතේ හැබැයි මිලියන බිලියන වලින් කියන්න පුළුවන් නම් පුතාලට හරිය ලේසි ගැටලුවක් නෑ තේරුණාද මෙන්න මේක මගේ දරුවෝ හොඳට මතකේ තියාගන්න අවශ්‍යයි තේරුණාද ඔන්න ඔයාලට මම පුංචි chart එකක් දීලා තියෙනවා අපි බලමු ওই chart එක බොහොම පිළිවෙලට පුරවගෙන ඉස්සර හරියන්නේ කොහොමද කියලා ඔයාලගේ මිලියන සහ බිලියන කියන සංඛ්‍යා කියන්න ලේසි වෙන්න තමයි ওই chart එක මම පුතාලගේ උදේට දාලා තියෙන්නේ තේරුණාද හොඳට බලාගන්න chart එක මේක හොඳට අවබෝධ කරගන්න එතකොට ඔයාලට මිලියන බිලියන වලින් ඉන ගණන් ඕන එකක් කියන්න පුළුවන් වෙයි තේරුණාද මෙන්න බලන්න හොඳට ඈ ඉස්සෙල්ලාම තියෙනවා පුතාලගේ මෙතන තියෙනවා එකතුව කියලා දාලා ඔයාලා ලියන්න එපා සර් කිව්වට මම පුතාලගේ ඔක්කොම
පිළිවෙල දාලා තියෙන නිසා ගැටලුවක් නැහැ. ඔයාලගේ ටියුට් එක තියෙන නිසා කාටවත් ගැටලුවක් වෙන්නේ නැහැ. ඉතින් තියෙනවා එකතුව. මෙතන තියෙනවා සංඛ්‍යාව. කවුරු ලියන්නේ සංඛ්‍යාව? මෙතන තියෙනවා සංඛ්‍යාව වචනේ. මට තියෙන සංඛ්‍යාව වචනේ. වචනේ. ඊට පස්සේ මම පුතාලා මේ වගේ වෙන් කරලා හරි ගස්සලා තියෙනවා. කවුරුත් කලබලලා ලියන්න එපා. ලියුවට වැඩක් නැහැ. මේක තේරුම් ගත්තේ නැත්තම්. ඉස්සෙල්ලාම තියෙනවා 9යි 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 එකතු කිරීම එක. එතකොට මේ තියෙන්නේ 999 999 යට එකක් එකතු කළාම උත්තරේ කීයද කියලා අහනවා. ඔයාලා දන්නවා 999 යට එකක් එකතු කළාම උත්තරේ කීයක් වෙනවද? 1000ක් වෙනවා. එතකොට මේක අපි කියන්නේ ඇත්තටම 1000ක් කියනවට වඩා අපි කියන්නේ මොකද්ද? දහස. කොහොමද අපි කියන්නේ? දහස. වඩා තුනයි මේක මොකද අපි කියන්නේ? දහස. මොකද අපි කියන්නේ? දහස. 1000 කියලා කිව්වොත් වැරද්දක් නැහැ. මොකද අපි කියන්නේ දහස. ඒක මුලින්ම හොඳට මතකේ තියාගන්න. අපි කියනකොට ලියන්න ඕනේ මොකද්ද? දහස. ඊළඟ එක බලන්නකො මෙතන මොකද වෙලා තියෙන්නේ කියලා. 9යි 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 තවත් 9ක් ඇවිල්ලා 9ේමා 4ක් දාලා සර් එකක් දාලා තිනවා. එතකොට 9999 යට එකක් ඉතුරු වෙනවා. එතකොට එන්නේ දස දහස්. මේකට වඩා තව බිංදුවක් වැඩි වෙනවා. එතකොට කියෙන්නේ දස දහස්. මම අපි කියන්නේ දස දහස්. ඒක අපි ලියාගන්න. මෙතන ලියාගන්නවා මොකද්ද? දස දහස්. ලියාගන්න වෙලා දෙන්නම්. ඉස්සෙල්ලා හොඳට මතකේ තියාගන්න. ඊළඟ පුතාලගේ මෙතන තියෙනවා 99999 එකතු කිරීම එක. ඒතරම් මේකට වඩා එක බිංදුවක් තව වැඩි වෙන්න ඕනි. මේ බිංදුව 4යිනේ. ඔව්. 1යි 2යි 3යි 4යි 5ක් වෙනවා බිංදුව. මේක අපි කියන්නේ මොකද්ද? 100 නිමුලට තියෙන්නේ. එහෙනම් අපි කියනවා 100000 නැත්නම් 100000. 100000 නැත්නම් මොකද අපි කියන්නේ? 100000. 100000 කියලා කිව්වොත් වැරද්දක් වෙන්නේ නැහැ. මෙතන අපි ගන්නවා 100000. මම අපි ගන්නේ 100000. එතකොට දහස දසදහස 100000. මේක හොඳට පුතාලා අවබෝධ කරගන්න ඕන. ඊළඟ එකේ තියෙනවා දැන් මෙතන තියෙන 9වා කීයක්ද? ඔකේ නේද? අර මේ පළවෙනි එකේ ලියලා තියෙන්නේ මේ සංඛ්‍යා වචන ලියන කෙනකේ සර්ගෙන් දහස කියලා නේද? ඔව් මෙතන දහස කියන්නේ පුතේ දහස. ඒ කියන්නේ මේක අපි කියන්නේ කොහොමද වචනෙන් දහස? මේක අපි කියන්නේ කොහොමද දස දහස? මේ කොහොමද අපි කියන්නේ 100000? හරිද? රා. ඊළඟට මෙන්න මෙතෙන් දාවර පස්සේ. හොඳට පුතා බලා ගන්නවා. දැන් මෙතන 9වා කීයද දිනේ 5යි නේද? ඊළඟ එකේ පුතා බලන්න 9වා කීයක් තියෙනවද? 6ක් තියෙනවා. මේ තියෙන්නේ 9යි 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 එකතු කිරීමේ. ඒක මෙන්න මේට වඩා තව බිංදුවක් මොකද වෙන්න ඕනේ? වැඩි වෙන්න ඕනේ. එතකොට මෙතන තියෙනවා බිංදු 1යි 2යි 3යි 4යි 5ක් තියෙනවා. 1යි 2යි 3යි 4යි 5යි. මෙතෙන්දී මොකද වෙන්නේ? 6ක් වෙන්න ඕනේ. එතකොට මෙතන බිංදු 5ක් වෙනවා. ඊළඟට මේක බිංදු ඔක්කොම 5ක් වෙනවා. මේක බිංදු 3ක් වෙන්න ඕනේද? 6ක් වෙන්න ඕනේ. දැන් ඔයාලෙන් අහනවා මෙන්න මේ සංඛ්‍යාව කීයද? ඔන්නෝක තමයි අපිට කියන්න චුට්ටක් අමාරුවට තියෙන්නේ. හරිද? මෙන්න මේ සංඛ්‍යාවත් අපි මේ විදිහට කියන්න ඉගෙන ගත්ත දාට අන්න පුතාලට ගැටලුවක් නැතුව ඔය පිළිවෙලටම හදා ගන්න පුළුවන් වෙයි. තේරුණාද? මේ සංඛ්‍යාව කියන්නේ කොහොමද කියලා අද මම පුතාලට කියලා දෙනවා. තේරුණාද? එතකොට මේ සංඛ්‍යාව කියන්නේ මෙහෙමයි. දැනට සරල ක්‍රමයක් කියලා දෙන්නම්. පස්සේ මේකට හොඳ අපි ගැළපෙන ක්‍රමයක් හොයා ගන්නවා. දැනට ඉතාමත්ම සරල ක්‍රමයක් තමයි මම පුතාලට කියලා දෙන්නේ. තේරුණාද? ඔව්. මේක අපි අග ඉඳලා සංඛ්‍යා තුන ගානේ හොම වෙන් කර ගන්නවා. පස්සේ මේක විස්තරාත්මකව කියලා දෙනවා. හොඳට බලා ගන්න. මේක ඒකක කලාපය, මේක දහස් කලාපය, මේක මොකද අපි කියන්නේ? මිලියන කලාපය. පස්සේ chart එකේ ඔක හොඳට සර ඇඳලා තියෙනවා. මේක ඒකක කලාපය, මේක දහස් කලාපය, මේක මොකද අපි කියන්නේ? මිලියන කලාපය. එතකොට මිලියන වලින් පටන් ගන්න නිසා අපි කියන්නේ මොකද්ද? 1 මිලියනය. මොකද අපි කියන්නේ? 1 මිලියනය. මේක මොකද අපි කියන්නේ? 1 මිලියනය. එහෙනම් මෙතන අපි ගන්නවා මොකද්ද? මිලියනය. මොකද අපි ගන්නේ? මිලියනය. එතකොට
මේක ඒක කලාපය මේක දහස් කලාපය මේක මොකද මිලියන කලාපේ දැනට කලාප වලට වින් කරන්නේ නැහැ ඔයාලට කියන්න පහසු වෙන විතරයි ඉස්සර දැනට කලාප වලට වින් කළේ අපි දැනට මතක තියා ගන්නවා මේ සංඛ්‍යාව මොකද්ද මිලියනය එතකොට මිලියන වල බිංදු කීයක් එනවද 1.1234 5 6ක් එන්න ඕනේ අන්න මොකද මේ මිලියනය 1.6ක් එනකොට තමයි මොකද්ද අපි කියන්නේ මිලියනේ මේවා එකක්වත් මතක තියා ගන්න ඕනේ නැහැ ඔයාලට මිලියනේ බිංදු කීයක් තියෙනවද කියලා මතක තියා ගන්න ඕනෙත් නැහැ ඒ ඔක්කොම සර් කියලා දෙනවා ඉස්සරහින් දැනට පුතාලා මේ සංඛ්‍යාව මතක තියා ගත්තාම ඇති මෙතන තියෙනවා 9 වා කීයක්ද 1.2 3 4 5 6 ඊළඟට ඉගේ බලන්න පුතාලගේ 9 වා කීයක් එනවද 7ක් එන්න ඕනේ 9 වා කීයක්ද 7ක් හොඳට බලා ගන්න 1 2 3 4 5 6 7යි මෙතෙන්ට එකතු කිරීමේ එතකොට මේකට වඩා තව බිංදුවක් එන්න ඕනේ 1 2 3 4 5 6ක් එනවා 1 2 3 4 5 6ක් එනවා 6යි මේකේ බිංදු 6යි මේකේ බිංදු 3ක් එන්න ඕනේ 7ක් එන්න ඕනේ එකක් වැඩි වෙන්න ඕනේ 1 2 3 4 5 6 7 මේ සංඛ්‍යාව අපි කියන්නේ මෙහෙමයි අර වගේම වෙන් කර ගන්නවා අග ඉඳලා ඒක කලාපය දහස් කලාපය මේක මොකද අපි කියන්නේ මිලියන කලාපය එතකොට පුතේ මේක ඒක කලාපේ නම් මේක දහස් කලාපේ මේක මිලියන කලාපේ නම් 10ක් නේ තියෙන්නේ මිලියන එනවා අපි කියන්නේ මොකද්ද දස මිලියනය මොකද අපි කියන්නේ දස මිලියනය මොකද අපි කියන්නේ දස මිලියනය මොකද අපි කියන්නේ දස මිලියන ඉතින් මුද්‍ර මතක තියාගන්න ඕන මොකද අපි කියන්නේ දස මිලියනය මුද්‍ර මතක තියාගන්න වචනය දස මිලියනය ඔව් බිංදු කීයක් එනවද 1 2 3 4 5 6ක් එනකොට අපි කියන්නේ මොකද්ද දස මිලියනය මෙතන 9 වා කීයක් තියෙනවද 1 2 3 4 5 6ක් නේද පුතේ ඊළඟ එකේ බලන්න 9 වා කීයක් එනවද ඔයාලගේ 8ක් සර දාලා තියෙනවා මේකට වඩා තව බිංදුවක් මොකද වෙන්න ඕනේ වැඩි වෙන්න ඕනේ 1 2 3 4 5 6 7ක් තියෙනවා මේකට 8ක් දා ගන්නවා 1 2 3 4 5 6 7 8 මේක කියන්නේ අර වගේමයි අග ඉඳලා සංඛ්‍යා 3 ගානේ වෙන් කළා වුණා හරිද ඒක කලාපය දහස් කලාපය මේක මොකද මිලියන කලාපය කලාප වලට වෙන් කරලා වෙනම chart එකක් පහල තියෙනවා බලන්නකෝ ඒක කලාපය දහස් කලාපේ මිලියන කලාපේ මිලියන කලාපේ තියෙනවා කීයක්ද 100ක් එහෙනම් අපි කියන්නේ මොකද 100ක් මිලියනය මොකද අපි කියන්නේ 100ක් මිලියන මෙතන 100ක් තියෙන නිසා මොකද අපි කියන්නේ 100ක් මිලියනය මෙතෙන් අපි ගන්නවා මොකද 100ක් මිලියනය යක් මිලියනය අස්සන ලියා ගන්නවා 100ක් මිලියනය එතකොට 100ක් 100ක් ඔව් මෙතන 100ක් පුතේ 100ක් 100ක් මිලියනේ අල්කා යන්න 100ක් මිලියන නැත්නම් 100 මිලියනේ කියලා කිව්වත් කමක් නැහැ ගොඩක් හොඳයි 100ක් මිලියනය මොකද අපි කියන්නේ 100ක් මිලියනය මම ඒවා කීයක් තියෙනවද 1 2 3 4 5 6 7 8 ඊළඟ එකේ බලන්න 9 වා ඔයාලගේ අවසානයේ 9 වා කීයක් තියෙනවද 9ක් ඔව් පුතේ 9යි එකතු කිරීම මේක මේක එනකොට මේකට වඩා තව බිංදුවක් මොකද වෙන්න ඕන ඔයාලගේ වැඩි වෙන්න ඕකේ බිංදුවක් වැඩි වෙනවා එතකොට 1 2 3 4 5 6 7 8ක් තියෙනවා එහෙනම් මෙතන 9ක් දානවා බිංදු 1 2 3 4 5 6 7 8 9 මේක කියන්න බෑනේ ඔන්න අපි වෙන් කර ගන්නවා කලාප වලට අග ඉඳලා ඒක කලාපය මේක පස්සේ දෙන්නම් මේක දහස් කලාපය මේක මිලියන කලාපය අන්න තව කලාපයක් මේ පැත්තටෙන් ඇවිල්ලා තියෙනවා ඒක කලාපය දහස් කලාපය මිලියන කලාපය තව පැත්තට එකක් එනවා මොකද අපි කියනවා මිලියන කලාපය මිලියන කලාපය ඔව් එහෙනම් එක තියෙන නිසා අපි කියන්නේ මොකද්ද බිලියනය මොකද අපි කියන්නේ මිලියනය අන්න දැන් පුතාලගේ මිලියනයක් ආවා ඊට පස්සේ බිලියනයක් ආවා
මිලියනේ කියන්නේ මෙන්න මේක මිලියන එනකොට 1.2 කීයක්ද 1යි 2යි 3යි 4යි 5යි 6යි හැබැයි පුතේ බිලියන එනකොට 1.2 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9ක් එන්න ඕන එතකොට අපි ඉන්නේ මිලියනේ සහ බිලියනේ කියන තැන ඔයාලා හයිලයිට් පෙන් එකක් අරගෙන මගේ නිබන්ධනේ මිලියනේ කියන එක පුතාලා හයිලයිට් කරගන්න හොඳට බිලියනේ කියන එක පුතාලා හයිලයිට් කරගන්න හොඳට පේන්න ඔන්න ඔය සංඛ්‍යා දෙක තමයි අපි ඉස්සරහට කතා කරගෙන යන්නේ ඉතින් බලන්න මම එකපාර පුතාලට මිලියනේ කිව්වේ නෑ පාට් ඔකේ නේද සර් කලාප ටික අපහු කියන්නකෝ ඒ ටික හයිලයිට් කරගත්තා. ඒ ටික හයිලයිට් කරන්න ඕනේ නෑ පුතේ. මම කිව්වේ මිලියනෙයි බිලියනෙයි. ওই දෙක තමයි වෙන්න ඕනේ පුතාලා. මිලියනෙයි බිලියනෙයි. තේරුණාද? ඒ දෙක තමයි හයිලයිට් වෙන්න ඕනේ. සර් මාතෘකාව හයිලයිට් කරගත්තට කමක් නැද්ද? මාතෘකාව හයිලයිට් කරන්න බා පුතේ. සර් මාතෘකාව චුට හයිලයිට් කරලා නේ දාලා තියෙන්නේ. ඒ නිසා මාතෘකාව හයිලයිට් කරන්න ඕනේ නෑ. මාතෘකාව සර් හයිලයිට් කරලා දාලා තියෙන්නේ බලන්න. සර් මම highlight කරගන්න. හොඳයි. highlight වෙන එක ළඟ තියාගන්න. සර් මමත් highlight කරා. දැන්නේ ඔය ලස්සන වන්දි වැටි කරගෙන යන්න ඕනේ. පේනවනේ සර් මහසලා කරන විදිය. සර් මමත් highlight කරා. දැන්නේ සර් මේ හරිද මම highlight කරා. හරි 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 හරි. ඒ හරි නේද? හරි පුතේ. ආ හොඳයි. හොඳයි. හයිලයිට් කරන්නේ. ආ හරි පුතේ. හරි. සඳ හදා ගන්න බැ. කොහොම පිළිවෙල පන්ති වෙරළි යන්න ඕනේ. මේද හැමෝම ආයි හරි දැන් මොන මම ආයි බෝඩ් එකට යන්නම් එක යාළුවෙක් ඇහුවා නේද මගෙන් සර් ඔක අපි කලාපොල වෙන් කරගන්න එක ලියා ගන්න දෙන්නේ නැද්ද පුතාලා ඔයාලා මට කියන්න කලින් පුතේ මම ඒක ඔක්කොම නිබන්ධනේ හරි ගැස්සලා තියෙන්නේ ඔයාලට මේ වැඩේ හොඳට පිළිවෙලට ආයෙ කාගෙන්වත් ගුරුවරයෙක්ගෙන් ගන්ටේ පාඩම් මේ වගේ ඉගෙන ගන්න බැරි වෙන විදිහට මම ලස්සන පිළිවෙලට සියල්ල ඔක්කොම හරි ගැස්සලා තියෙන්නේ තේරුණාද රැ ඔතන බලන්න ලස්සන chart එකක් දාලා තියෙනවා අච්චුකෝ දේවත් නැහැ ඔය වගේ chart අච්චුකෝ දේවත් නැහැ මම ඔයාලට ඔක්කොම නිර්මාණය කරලා ඔයාලට ගණිතය කියන කොටස හොඳට පුළුවන් වෙන්න පොඩි පොඩි දීලා තියෙන්නේ තේරුණාද රයිට් ආ මෙන්න බලන්නකෝ දැන් මොන්න අපි අර යාළුවෙක් මගෙන් ඇහුවා සර් ඒක අපි මොකද්ද ඔය කලාපවල වෙන් කරනවා කියලා කියන්නේ කියලා. හොඳට අහගන්නකෝ. දැන් මොන්න මං පුතාලාගේ ඔය සංඛ්‍යාව දීලා තියෙනවා හොඳට බලන්න. 6යි ලියාගෙන එපා කවුරුත්. 6යි 708යි මං දැනට ඒ ඉලක්කම් වලින් කියන්නම්. 708යි ඊට පස්සේ 356යි පුතාලාගේ 850. ඔන්න මං සංඛ්‍යාව දීලා තියෙනවා. දැන් එකපාරට මේක දුන්න ගමන් ඔයාලට කියවන්න කියලා ඔයාලා කියවන්න යන්න එපා. ඇයි එකපාරට දුන්න ගමන් සංඛ්‍යාව හරි මේක කියවන්න කියලා පුතාලට කියවන්න යන්න එපා. එතකොට හරි වරද්ද ගන්නවා පුතේ. ඔයාලා කරන්නේ ඉස්සෙල්ලාම හොඳට අහගන්න. ඔයාලා කරන්නේ ඉස්සෙල්ලාම ඔකේ පුතේ. බෝඩ් එක පේන්නේ නැහැ. ආ චුට්ටක් ඒක පහල ගන්න. බෝඩ් එකේ ලියපු එක පේන්නේ නැහැ. ඔව් නෝ නෝ මම බෝඩ් එක පහලට ගන්න චුට්ටක් ඉන්න. 6යි ඔව්. 88යි 356යි
අටසිය පන්න හරිදයි ඔව් දැන් මේකෙදී අපිට මේ සම්මත මේක මේ සංඛ්‍යා තුන ගානේ කලාපවලට වෙන් කරගන්න එක කරන්නේ අග ඉඳලා කොහේදලා අපි කරන්නේ අග ඉඳලා එතකොට මුල ඉඳලා වෙන් කළොත් ඒක වැරදි අපි කරන්නේ කොහේද අග ඉඳලා උනේ මෙන්න මේ විදිහට අග ඉඳලා සංඛ්‍යා තුන ගානේ වෙන් කරගන්න ඔන්නෝ වෙන් කරගන්න මේ වෙන් කරගන්න එකට අපි නමක් කියනවා ඔන්න මතකේ තියාගන්න ඕනේ මොකද කියන්නේ සම්මත ආකාරයට ලියනවා මොකද කියන්නේ සම්මත ආකාරයට ලියනවා මොකද අපි කියන්නේ සම්මත ආකාරයට ලියනවා එතකොට මෙහෙම නෙවෙයි වෙන් කරන්නේ පුතලගේ තියෙන කොටුල් පොතක්නේ එහෙනම් පුතාලා මෙන්න මෙහෙමයි කරන්නේ හය ලියනවා මෙන්න මෙතන එක කොටුවක් කොහොම පුතාලා අතාරිනවා මේ කොටුව අතරපුවාම මෙන්න මේ වගේ ඉඩක් මෙතෙන්ට එනවා ඊළඟට තමා පුතාලා කියන්නේ කීයද 700ට ආයෙ කොටුවක් අතාරිනවා 356 ආයෙ කොටුවක් අතාරිනවා 850 මෙන්න මේ විදිහට හිස්තැන්ෙන්ට ලියනකොට අපි ඒකට කියනවා මොකද්ද සම්මත ආකාරයට ලියනවා මොකද නම සම්මත ආකාරයට ලියනවා නම හොඳට මතකේ තියාගන්න එතකොට ඔව් අග ඉඳලා තමයි සංඛ්‍යා තුන ගානේ වෙන් කරන්නේ අන්නේ වෙන් කරන එකට තමයි මොකද අපි කියන්නේ සම්මත ආකාරයට ලියනවා කියලා කියන නම මතකේ තියාගන්න. මොකද සම්මත ආකාරය. කොහේ ඉඳලාද වෙන් කරන්නේ? අග ඉඳලා. මුල ඉඳලා වෙන් කරනොත් සම්පූර්ණ උත්තරේ පුතාගේ වර්ධිනවා. ඒ නිසා අපි වෙන් කරන්නේ කොහේ ඉඳලාද? අග ඉඳලා. මෙන්න මම සංඛ්‍යාවක් දීලා තියෙනවා කලාපවලට වෙන් කරලා. හොඳට පුතාලා බලාගන්න. ඊතල දාලා බොහොම ලස්සන මම පුතාලගේ චාට් එකක් හරි ගස්සලා දිනවා. කවුරුත් කලබල වෙලා ලියන්නේ නැහැ. ඉස්සෙල්ලාම කියනවා මෙන්න මෙතන පොඩුවක්. බයි. නගින්නේ තේ. අසල්සි. තවත් කොටුවක් තියෙනවා. මයික් ඕෆ් කරගන්න. තවත් කොටුවක් තියෙනවා. හොඳ නැති කියන ඉස්සෙල් ගණන් කරනවා. කොටුවක් තියෙනවා. හරිද? හොඳට බලන්න. ඊට පස්සේ පහළවයි මම පුතාලගේ පුංචි කොටු පෙළක් දාලා තියෙනවා මේ වගේ. පුංචි කොටු පෙළක්. මේ වගේ ඔයාලගේ කුඩු පෙළක් දාලා දෙනවා බලන්න ඊට පස්සේ පහලනවාම ඉහිතල දාලා දෙනවා මේ වගේ අද ඔව් මෙන්න මේ පැත්තේ තියෙන කලාපය මෙන්න මේ අගින්ම තියෙන කලාපය අපි කියන්නේ මොකද්ද ඒකක කලාපය මොකද නම ඒකක කලාපය නම් මතකද මොකද්ද ඒකක කලාපය මෙතන ලියා ගන්නවා ඒකක කලාපය ඒක මෙතන ලියන්නේ මොකද්ද ඒකක කලාපය මෙතන ලියා ගන්නවා මොකද්ද ඒකක කලාපය ලියා ගන්න ලස්සන පළවෙනි කොටුවේ මොකද්ද ඒකක කලාපය මෙන්න මේ කොටුවේ ලියා ගන්න කලාපය නෑ 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 සර්ව දාවියන් චාට් එකේ උඩම පේඩියේ කෙළවරේ පුතේ ඒකක කලාපය මම අපි කියන්නේ ඒකක කලාපය මේක අපි ලියා ගන්නවා අන්න පද අපි කියන්නේ කලාපය දහස් කලාපය මම අපි කියන්නේ දහස් කලාපය මොකද නම දහස් කලාපය මේක ඒක කලාපය මේක මොකද අපි කියන්නේ දහස් කලාපය හොඳට මතකේ තියාගන්න දහස් කලාපය මේක දැන් පුතාලා දන්නවා මොකද්ද මිලියන කලාපය මිලියන කලාපය මොකද කියන්නේ මිලියන කලාපය ලියා ගන්න මිලියන කලාපය මේක අපි ලියා ගන්නවා මොකද්ද බිලියන කලාපය බිලියන කලාපය කලාපය ආයි මයික් ඕන් කරලා ඔෆ් කරගන්න පුතේ ඒක කලාපය දහස් කලාපය මිලියන කලාපය බිලියන කලාපය හොඳට පැහැදිලිව තියෙන්න ඕනේ ඒකක කලාපය දහස් කලාපය මිලියන කලාපය බිලියන කලාපය පේටි දෙකකින් ලස්සනට කියන්නකෝ ඔ ආයි කියන්නම් ඒකක කලාපය දහස් කලාපය මිලියන කලාපය බිලියන කලාපය මුද්‍ර පැහැදිලිව හදාගන්න ලස්සනට
ටික ලියාගත්තා. හරි පුතේ හරියක්. දැන් ඔන්න මෙන්න මේ කොටුවේ අපි හරිද මෙන්න මේ කොටුවේ අපි මේ සංඛ්‍යා ටික කියවන්නේ කොහොමද කියලා ලියාගන්න. තේරුණාද මම පුතලාගේ ලියලා තියෙනවා මෙතන තියෙනවා 6. මෙතන තියෙනවා 700. මෙතන තියෙනවා පුතාලාගේ 356. මෙතන තියෙනවා 850. ඔන්න පුතාලාගේ කලින් තිබ්බ සංඛ්‍යා තමයි වෙන් කරලා තියෙන්නේ. මෙතන 6 තියෙන නිසා අපි කියන්නේ හොඳට අහගන්න මෙතන 6 තියෙන නිසා අපි කියන්නේ බිලියනනේ මෙතන අපි ලියා ගන්නවා 6 බිලියන මොකද අපි කියන්නේ 6 බිලියන මොකද අපි කියන්නේ 6 බිලියන ඒක අපි වචනෙන් ලියන්නේ 6 බිලියන 6 බිලියන මෙතන මිලියන තියෙන්නේ එහෙනම් 708 මිලියන මෙතන ලියාගන්නේ වචනෙන් 708 මිලියන 708 මිලියන මෙතන දහස් නේ තියෙන්නේ 356 දහස් 356 දහස් 356 දහස් දහස් අනික මොකද්ද 850 850 හරිද ඔය බලන්න තව තවම් මේ 6 බිලියන ඔකේ නේද මේ ඒ අන්තිමේකේ තංගෙන අන්තිමේකේ තංගෙන එක පොඩ්ඩක් කියනවද ආයසරිය ඔව් හරි මුලින් ඉඳලා කියනවා බලන්න 6 බිලියන 708 බිලියන 356 දහස් 300 මේ විතර පුතාලගේ තියෙනවා 356 දහස් 850 ඔන්න මේ වගේ තිබුණ ලොකු සංඛ්‍යාවක් කලාප වලට වෙන් කළාට පස්සේ ඉතාමත්ම පහසුවෙන් ඔයාලට කියන්න පුළුවන් වෙන්නේ එහෙනම්ද හොඳට මතකේ තියාගන්න මේක කොහොමද කියන්නේ 6 බිලියන කොහොමද කියන්නේ ඔක්කේ නේද ආයි කියනවාද ඔව් තාපාරක් කියන්නම් ඔව් 6 බිලියන 700 මිලියන 356 දහස් 850 තවතාවක් කියන්නම් 6 බිලියන 708 මිලියන 356 දහස් 850 ඔයාලා පුදුම වුණා නේද මේ වගේ ලොකු සංඛ්‍යාවක් සර් කියන්නේ කොහොමද කියලා දැන් පුතලාට කියන විදිය පැහැදිලිද අමාරු නෑ නේද ඒක නිසා ඔන්න ඔය විදිහට අග්ගින්දලා සංඛ්‍යා තුන ගානේ කලාප වලට වෙන් කරගත්තා නම් ඕන සංඛ්‍යාවක් ඔයාලට කියන්න පුළුවන් වෙනවා කිසිඳු ගැටලුවකින් තොරව හැබැයි දරුවනේ කලාප හතර මතක තියාගන්න ඕනේ ඒක කලාපය දහස් කලාපය මිලියන කලාපය බිලියන කලාපය කියලා කලාප හතර නම් අනිවාර්යෙන් ඔයාලා මතකේ තියාගන්න වෙනවා මෙන්න මේ chart එක ඔයාලා උදව්වට අරගෙන දැන් ඔයාලට ඕන සංඛ්‍යාවක් කියන්න පුළුවන් වෙයි ගැටලුවක් නැහැ තේරුණාද right හදාගන්න පුතේ ලස්සන තාමත් මයික් ඔන් කරගත්තා ඉන්නවා සර් ඉවරයි හරි ලස්සනට හදාගන්න chart එක සර් පොඩ්ඩක් ඉන්න හරි හරි සර් වෙලාව දෙන්න පුතා හදාගන්න ලස්සන ලියලි ඉවරයි සර් ලස්සන
කමන්නෝ මයික් ඕෆ් කරගන්න කතා කරන්න ඕන සර් හොඳට පැහැදිලිව ලස්සන දෙන්න ඕනේ සර් මේ හරි නේද පුතාට මට පේන්නේ නැහැ පුතේ සමේ හරි නේද? ආහාර පුතේ හරි. හරි ගැටුවක් නැහැ. හරි. ඒ චාට් එක හැමෝම හරිද? හරි සර්. සමේ හරිද? හරි පුතේ හරි. හොඳයි. ඊළඟට මට තව දෙයක් කියලා දෙන්න දිනවා පුතාලට. තේරුණාද? මෙන්න මේකත් ඉතාමත්ම වැදගත්. මම මේ චාට් එක මකනවා. අවසාන වතාවට තව කාට හරි කියන්න. මෙන්න මේක ඉතාම වැදගත් තේරුණාද දැන් ඔය මිලියන ගණන් බිලියන ගණන් වෙන සංඛ්‍යා කියලා අපිට හොඳට මතක තියාගන්න පුතාලට අපි ඔය කියන යම් යම් සංඛ්‍යා මෙතන පුතාලගේ කියවුනේ නැහැ. දැන් උදාහරණයක් විදිහට ලක්ෂය අපිට හම්බ වුනේ නැහැ. දසලක්ෂය හම්බ වුනේ නැහැ. ඊට පස්සේ කෝටිය හම්බ වුනේ නැහැ. දස කෝටිය හම්බ වුනේ නැහැ. මේවා අපිට හම්බ වුනේ නැහැ. ඔයාලා බලනවා. එතකොට සර් ඒවා කොහෙද තියෙන්නේ? මේක හොඳට ඔයාලා තේරුම් ගන්න මේ වැඩි. එතකොට අපි ඉන්නේ ලංකාවේ සමහර ලංකාවේ මිනිස්සු විතරක් සමහර විට ලංකාවේ මිනිස්සු විතරක් අපි ඔය කියන ලක්ෂය නැත්නම් කෝටිය නැත්නම් දස කෝටිය නැත්නම් දස ලක්ෂය ඒව ලංකාවේ විතරයි ලංකාවේ මිනිස්සු විතරයි කියන්නේ පුතේ හැබැයි පිට රටේ ඉන්න සුදුවක් කලා අයියලා අපිට නැත්නම් විදේශීය ජාතිකයෝ සුදුවක් කලා අයියලා ගොඩාක් කියන්නේ මේ මිලියන බිලියන කියන ඒවා. ඒක හින්දා ඔන්න ඔය මිලියන බිලියනේන විවහාරය අපි කියනවා අන්තර්ජාතික සම්මත ක්‍රමය. මොකද අපි කියන්නේ අන්තර්ජාතික සම්මත ක්‍රමය. ඒක හින්දා අපිට සංඛ්‍යාවක් ලියන්න කියලා දුන්නොත් ඒක අන්තර්ජාතික සම්මත ක්‍රමයට ලිව්වත් ශ්‍රී ලාංකීය විවහාරයේ ලිව්වත් පුතලගේ උත්තර දෙකම හරි. හැබැයි අපි ගොඩාක් ලේසි ඔයාලට තේරෙයි ඔය ලක්ෂයේ දස ලක්ෂයේ කෝටිය ඒ වගේ කියනවට වඩා ජාත්‍යන්තර සම්මත ක්‍රමය නැත්නම් අපි කියනවා අන්තර්ජාතික සම්මත ක්‍රමයට අපිත් පුරුදු වෙන එක ගොඩාක් වටිනවා මොකද අපේ රටේ තියෙන එක හොඳයි ලක්ෂයේ දස ලක්ෂය එහෙම කියන එක හොඳයි හැබැයි එහෙම කියලා වරද්ද ගන්නවට වඩා අපි අර කතා කරපු ජාත්‍යන්තර සම්මත ක්‍රමයට නැත්නම් අන්තර්ජාතිකව පිළිගත්ත විදිහට හැමෝම කියන්න පුරුදු වුණා නම් පුතේ අපිට මේ සංඛ්‍යා ඉතාමත් පහසුවෙන් කියන්න පුළුවන් බැරි වෙලා හරි ඔයාලා මේ දෙක මාරු කරගත්තොත් කියලා සර්වේ සංඛ්‍යාවට උදාහරණයක් ගත්තොත් කිසියම් සංඛ්‍යාවක් ගත්තොත් ඒකට ලංකාවේ කියන ලංකාවේ අය කියන නමයි සුදුවක් කලා අයලා කියන නමයි දෙකම දෙන්න. එතකොට පුතාලට මේකක්වත් මාරු වෙන්න තුල ලස්සන්ට මතක තියාගන්න පුළුවන්. සමහර ඒවා එයාලා කියන්නේ අපි කියන්නේ ඒක. නමුත් සමහර ඒවා එහෙම නෑ. සමහර ඒවා වෙනස් වෙන. තේරුණාද රයි? හොඳට බලා ගන්න. මම පුතාලගේ දාලා තියෙනවා සංඛ්‍යාව. චාට් එකක් දාලා තියෙනවා බලන්න සංඛ්‍යාව. ඊළඟට තියෙනවා ජාත්‍යන්තර සම්මත ක්‍රමය. ඒ ජාත්‍යන්තර සම්මත ක්‍රමය. උගේ ජාත්‍යන්තර සම්මත ක්‍රමය කියලා කියන්නේ අර සුදුවක් කලා කියලා කියන විදිහ. තේරුණාද රයි? ඊළඟට තියෙනවා ශ්‍රී ලාංකීය නාමය කියලා කියන්නේ කොතනද? කියන්නේ මේ ඊග පිටු එක නේද? ඔව් ඊළඟ පුතාලගේ ඔය 20 පිටුවේ තියෙන chart එක හොඳේ. මෙන්න බලන්නකෝ. දැන් සංඛ්‍යාව ඉස්සෙල්ලාම තියෙන්නේ 1. 1ට සුදුවක් කලා අපේ භාෂාවේ ගැටලුවක් නැහැ. එයාලා 1 කියලා කියනවා. ඒකේ ගැටලුවක් නැහැ. හැබැයි එයාලා කියන්නේ එකම තමයි. එයාලා කියන්නේ 1. අපි කියන්නේ 1. එතකොට එකේ වෙනසක් නැහැ. එකේ වෙනසක් වෙන්නේ නැහැ. එයාලත් 1 කියලා කියනවා. අපිත් 1 කියලා කියනවා. ඒකේ මුකුත් වෙනසක් වෙන්නේ නැහැ. ඊළඟ එකක් එහෙමයි. 10ට යා භාෂාවේ වෙනස තියෙනවා 10 කියලා කියනවා අපි කියන්නේ 10ම තමයි. ඔව් දැන් පුතාල ලියාගන්න. 1ට එයාලා කියන්නේ 1 අපි කියන්නේ 1.
දහයට යාලා දහය කියනවා අපි කියන්නේ කීයද දහයි. ඒ වේ වෙනසක් වෙන්නේ. ඊළඟට 100. 100 වෙනකොට ඒකෙත් වෙනසක් නෑ පුතේ. යාලා 100 කියලා කියනවා අපිත් මොකද්ද කියන්නේ 100 කියලා කියනවා. ඒ වේ වෙනසක් නෑ. 100. ඒ වේ වෙනස් වෙනස්කම් එන්නේ. ඊළඟට 10 වෙනකොට 10ස යාලා කියන්නේ 10මයි. අපි කියන්නේ 10මයි. ඒ වේ වෙනස්කම් නැහැ. ඒවා ලේසියිනේ. 10 එනකොට යාලා 10 කියනවා අපි 10 කියනවා. ඒ භාෂාවේ වෙනස්කම් තියෙනවා. ඒකේ ගැළුවක් නැහැ. ඊට පස්සේ 10000ට යාලා කියන්නේ 10000. අපි කියන්නේ මොකද්ද? 10000. 10000. අපි කියන්නේ මොකද්ද? 10000. මම කියලා දෙන්නකෝ. ඔව්. චුට බලා ගන්න පුතේ. එතකොට එකට ඔව් එකට එයාලා කියන්නේ එක අපි කියන්නේ එක 10ට එයාලා 10 කියනවා අපි 10 කියනවා 100ට එයාලා 100 කියනවා අපි 100 කියනවා 10000ට එයාලා 10000 කියනවා අපි 10000 කියනවා 10000ට එයාලා 10000 කියලා කියනවා අපි 10000 කියලා කියනවා ඔන්න උතරින් එහා තමයි ගැටලු වෙන්නේ මෙන්න මේක පුතාලා හොඳට අවබෝධ කරගන්න ඕන ඒ මොනවාදලා ඔව් ඊළඟ එක මෙතන තව බිංදුවක් මම වැඩි කරන්නම් බිංදු 4යි බිංදු 5ක් දාන්නම් 1යි බිංදු 5ක් තියෙනවා 1යි බිංදු 5ක් කෙනකොට ජාත්‍යන්තර සම්මතකමේ තමයි මොකද්ද 100000 නැත්නම් අපි කියනවා 100000 100000 නැත්නම් මොකද අපි කියන්නේ 100000 හැබැයි 100000 කියලා යාලා කියනකොට අපේ ලංකාවේ ආච්චම්මන සීයලා අත්තලා යාලා මේකට කියන්නේ 100000 නෙවෙයි පුතේ. යාලා කියන්නේ මොකද්ද? ලක්ෂය. දැන් තේරුණාද? ජාත්‍යන්තර සම්මත ක්‍රමයේ 100000 වුණාට අපේ ලංකාවේ අයකට කියන්නේ මොකද්ද? ලක්ෂය. එතකොට මේක දුන්නේ ගමන් එක්කෙනෙක් කියනවා 100000 කියලා. අනිත් දරුවා කියනවා ලක්ෂය කියලා. උත්තර දෙක වැරදිද? නෑ. උත්තර දෙකම හරි. කතාව පැහැදිලිද මේ තියෙන්නේ ජාත්‍යන්තර සම්මත ක්‍රමයේ මේ තියෙන්නේ මොකද්ද ලංකාවේ නාමය ඒ නිසා මුලින්ම කලබල වෙන්න දෙයක් නැහැ එක්කෙනෙක් 100000 කියලා අනිත් එක්කෙනා ලක්ෂය කියලා ලිව්වට වැරද්දක් වෙන්නේ නැහැ මම කියන්නේ උනාට ඔයාලට අපි වෙන්නේ ජාත්‍යන්තර සම්මත ක්‍රමයට යන්නම පුරුදු වෙමු එතකොට වැඩේ ලේසි තේරුණාද රයිට් ඊළඟට 1.5 ඉනේ සර් මට අර 100000 කියපු ශ්‍රී ලාංකේය නාමය හුන්නා සර් ඔව් ශ්‍රී ලාංකේය නාමය අපි කියන්නේ ලක්ෂය ශ්‍රී ලාංකේය නාමය මොකද්ද ලක්ෂය ශ්‍රී ලාංකේය නාමය මොකද්ද ලක්ෂය කියන බුදේ සර් හරි සර් ඉස්සල පේන්නේ නැතුව තිබ්බේ සර් දැන් හරි නේද ගැටුවක් නැහැ නේද හරි හරි ඊළඟ එක මෙතන තියෙනවා 1.5 5 ඊළඟට 6යි ඈ 1 2 3 4 5 6 100000න් පස්සේ සුදුවක් කලා කියලා කියන්නේ මොකද්ද මිලියනය මොකද කියන්නේ මිලියනය මේක ඉස්සෙල්ලා හම්බුණා 1.6ක් වෙනකොට මොකද අපි කියන්නේ එයාලා කියන්නේ මොකද මිලියනය හැබැයි අපි අය මිලියනය කියලා කියන්නේ නැහැ අපි අය කියන්නේ මොකද මේකට දසලක්ෂය මොකද කියන්නේ දසලක්ෂය එයාලා මිලියනේ කියනවා අපේ අය මොකද කරන්නේ දසලක්ෂය කියන ඉතින් වැරද්දක් නේ ඔයා එකෙන් ලිව්වහම මිලියනය අනිත් එකනා දසලක්ෂය කියලා ලිව්වහම වැරද්දක් නේ ගම දෙක මේ තියෙන්නේ ජාත්‍යන්තර සම්මතක මේ තියෙන්නේ ලංකාවේ කියන විදිහ කතාව පැහැදිලි ඒක නිසා මිලියනේට තවත් නමක් තමයි මොකද අපි කියන්නේ දසලක්ෂය කියන එක ඔය ඒ ඔබේ කාලෝය මේ අර මිලියනේ කියලා කියපු එකේ මේ ශ්‍රී ලාංකීය නාමය කියන එක මට ඇහුණා ඇසරක්. ශ්‍රී ලාංකීය නාමය දසලක්ෂය. ශ්‍රී ලාංකීය නාමය මොකද අපි කියන්නේ දසලක්ෂය. එයාලා මිලියනේ කියලා කියනවා අපේ රටේ මොකද අපි කියන්නේ දසලක්ෂය. දැන් මොකද ටීවී එකේ මේ ටීවී එකේ අර එක එක ලොතරැයි පද්දිනුම් අදින්නේ. ඒකෝ කියන්නේ අද දසලක්ෂපතියෝ මෙච්චර බිහි වුණා. එයාලා කොහෙවත් කියන්නේ නැහැ මිලියනපතියෝ බිහි වුණා කියලා. එයාලා කියන්නේ දසලක්ෂපතියෝ බිහි වුණා කියලා. ලක්ෂපතියෝ බිහි වුණා කියලා කියන්නේ ඒ ලංකාවේ කියන විදිහ. කතාව පැහැදිලිද? හැබැයි අපිට දැන් දසලක්ෂපතියෙක් බිහි වෙනකොට එයා මිලියනපතියෙක් කියලා කිව්වට වැරද්දක් නැහැ. ඒ රටේ තියෙන එහෙම කියන්නේ නැහැ ඒ වටසරහන් වල. එයාලා කියන්නේ මෙන්න මේ විදිහේ. කතාව පැහැදිලිද? ඉතින් අපි දැනගන්න ඕනේ ආ මේ කියන්නේ මේක තමයි කියලා. තේරුණාද? ඉතින් පුතාලට මම කිව්වේ මේ ක්‍රම දෙකෙන් කෝක ලිව්වත් වැරද්දක් නැහැ. පැහැදිලිද? හැබැයි දැන් විභාගෙ මෙහෙම අහලා නැහැ.
දැන් ශ්‍රී ලාංකීය නාමයයි අන්තර්ජාතික සම්මත නාමයයි දෙකම එක වතාවේ අහන්නේ පුතල් සංඛ්‍යාව දිලා එක වචනින් ලියන්න කියලා කියනවා. ඒ වචනින් ලියන්න කියලා කිව්වහම ඉතින් ඒක අන්තර්ජාතික සම්මත ප්‍රමේයද ශ්‍රී ලාංකීය නාමයේද එහෙම විශේෂයි කියලා බලන්නේ. නම් දෙකම හරිනම් ඒ නම් දෙකම පුතලගේ ලකුණු හම්බෙන්නේ. හැදෙද? හරි. මොකද ඔරුවට හයියෙන් ගහලා. මයික් ඔෆ් කරගන්න. ඊළඟ එක තවත් බිඳුවක් එනවා. බිඳුව මෙතන 2 4 5 2 3 4 5 6 7 හරිද? එහෙම උදේ. සර්. කියන්න තව ප්‍රශ්න කියන්න. තව පන්තියක් තියෙනවා. හරි බලන්න මේකේ බිඳු ඔ මයික් ඔෆ් කරගන්න. මේකේ බිඳු 6යි මේකේ බිඳු 7යි. මිලියනේට පස්සේ අපිට එන්නේ දස මිලියනය. මොකද අපි කියන්නේ දස මිලියනය. දස මිලියනය. දස මිලියනය කියලා සුදුවක් කළා කියලා කියනකොට නැත්නම් කියනකොට දස මිලියනේට අපේ අය කියන්නේ මොකද්ද? කෝටිය. මොකද අපේ අය කියන්නේ කෝටිය. එයාලා දස මිලියනේ කියලා කියනවා. අපේ අය මොකද කියන්නේ? කෝටිය කියලා කියනවා. දැන් කෝටිපතියා කෝටිපතියා කියලා කියන්නේ මිලියන 10ක් තියෙන කෙනාට. කතාව පැහැදිලිද? එතකොට කියනකොට තව පන්තියක් තියෙනවා. ඉතින් පන්තියක් තිබුණාට අපේ පන්තිමර වෙන්නේ පුතලගේ පහමාරන වෙලාව. දැන් පහ ඉස්සයින්. පහමාරේ පන්ති ඉවර වෙන්නේ. සර් පහමාරට පන්ති ඉවර කරනවා. කලබල වෙන්න එපා හොඳේ. පහමාරට පන්ති ඉවර කරනවා හරියට. 5 20 නෙවෙයි සර් 5යි කාලයි. 5යි කාලයි තව වෙලාව. මම පහමාරට 5යි කාලයි නේ. ඔව් හරි. එතකොට ඔව් දස මිලියනේ කියලා ජාත්‍යන්තර සම්මත ක්‍රමයෙන් කියනකොට අපේ අය කියන්නේ මොකද්ද? කෝටිය. මොකද අපේ අය කියන්නේ කෝටිය. දස මිලියනේ කියලා ජාත්‍යන්තර සම්මතයෙන් ක්‍රමයෙන් කියන ඉලක්කමම අපේ අය කියන්නේ මොකද්ද? කෝටිය. ඔයාලා ලියාගත්තා. දස මිලියනේ කියන්නේ. දස මිලියනේ කියලා ජාත්‍යන්තර සම්මත ක්‍රමයෙන් කියනකොට අපේ අය කියන්නේ මොකද්ද? කෝටිය. පැහැදිලිද? හරි. ඊළඟට දස මිලියනේ දස මිලියනේට පස්සේ තවත් සංඛ්‍යාවක් අපිට එනවා. එතකොට මේකේ තියෙන්නේ බිංදු 1යි 3යි 4යි 5යි 6යි 7යිනේ. තව එකක් දාගන්නවා. 1යි 2යි 3යි 4යි 5යි මලද ලිදි. ඔකේ නේද? උදාවි ප්‍රශ්නේ මාට කියන්නකෝ ඉක්මනින්. කාලයි වෙලාව. හරි සර්ගේ පන්ති ඉවරෙන්නේ 5 මාට්ටනේ. 5යි 30ට ඔව් පහමාරට ඉවර වෙන්නේ. ඉතින් පහමාර වෙනකන් මේ පුතා ඉන්න වන්දියේ. හා. හරිනේ. Google විද්‍යාවක් තියෙයි. මොකද්ද? Google විද්‍යාව. හරි Google විද්‍යාව පන්ති ඉවර. පුතාට පටන් ගන්නතර පහමාරෙන් පස්සේනේ. ඉතින් පහමාර සර් පන්ති ඉවර කරනවා. එතකම් පුතා පහමාර හතර පහමාර වෙලාවේ වෙන පන්ති මොකුත් දාන්නේ නැහැ 6 ශ්‍රේණියට. ඈ පුතා පහමාර වෙනකන් පන්ති ඉන්න පහමාරෙන් පස්සේ ඒ පන්තිර පුතා සම්බන්ධ වෙන්නේ. හරිද? හරි. එතකොට දස මිලියනේට පස්සේ මේකේ තියෙන බිංදු 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි මේ 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි. මයික් ඔෆ් කරගන්න පුතේ. එතකොට දස මිලියනේට පස්සේ අපිට හම්බ වෙන්නේ සියක් මිලියනය. මොකද අපි කියන්නේ සියක් මිලියනය. සියක් මිලියනේ කියලා එයාලා කියනකොට අපේ අය මේකට කියන්නේ මොකද්ද? දස කෝටිය. මොකද අපේ අය කියන්නේ දස කෝටිය. සියක් මිලියනේ කියලා එයාලා කියනකොට අපේ අය ඒකට කියන්නේ මොකද්ද? දස කෝටිය. උතල හයිලයිට් වෙන්න එකයි. මෙසේජ් එකක් යවන්නේ. පුතාගේ එළුව මට ඉක්මනින් කියන්න පුතේ. මෙසේජ් එකක් යවන්නද? කාටද?
අනවශ්‍ය අනවශ්‍ය විතර කතා කරන්න එපා පුතේ පන්ති වෙලාවේ මයික් ඕෆ් කරලා තියාගන්න අත්‍යවශ්‍ය ප්‍රශ්නයක් තිබුණොත් විතර පුතලා අහන්න තේරුණාද හරි highlight pen එක අරගෙන මෙන්න මේ ටික highlight කරගන්න 100ක් දහස ලක්ෂය මිලියනය දස ලක්ෂය දස මිලියනය කෝටිය 100ක් මිලියනය දස කෝටිය මෙන්න මේ ටික පුතාලා highlight කරලා හදාගන්න අනිත් ඒවා highlight කරන්න එපා ඒවැය වෙනසක් නැහැ ඒවැය වෙනසක් නැහැ පුතාලගේ වෙනස තියෙන්නේ අපි සුදුක් කළා කියලා 100ක් දහස කියලා කියනකොට අපි ඒකට කියන්නේ ලක්ෂය කියලා. එයාලා මිලියනේ කියලා කියනකොට අපි කියන්නේ දස ලක්ෂය කියලා. එයාලා දස මිලියනේ කියලා කියනකොට අපි කියන්නේ කෝටිය කියලා. එයාලා 100ක් මිලියනේ කියලා කියනකොට අපි කියන්නේ මොකද්ද? දස කෝටිය කියලා. ඔන්න ඔය chart එක ඔයාලා හොඳට මතකේ තියාගන්න ඕන. highlight කරපු ටික අනිත් එකේ ගැටලුවක් නැහැනේ. අපි කියන්නේ එකම විදිහට එයාලා කියන්නේ එකම විදිහට. ඒවැ ගැටලුවක් නැහැ. පුතා highlight කරගත්තට highlight කරගෙන ඒ ටික හොඳට මතකේ තියාගන්න. මොකද ඔයාලා මේක ලිව්වත් වැරද්දක් නෑ. හරිද? මේක ලිව්වත් වැරද්දක් නෑ. මේක ලිව්වත් වැරද්දක් නෑ. මේක ලිව්වත් වැරද්දක් නෑ. එකම හරි. කතා පැහැදිලිද? එනවා මෙහෙම මෙහෙම ලියන්න එපා. මිලියන ලක්ෂය ඔන්න සමහරු ලියනවා. මිලියන ලක්ෂය දස මිලියන කෝටිය ඔන්න ඔහොම ලියන එකතු කරලා. 100ක් මිලියන දස කෝටිය ඔන්න ඔහොම ලියනවා සමහරු. එහෙම හැදිවුවම සම්පූර්ණ වැරදිනේ පුතේ. ඒක නිසා එහෙම ලියන්න එපා. එකතු කරන්න එපා. මේ පැත්තෙන් ලියනවා නම් මේ පැත්තෙන් ලියන්න. මේ පැත්තෙන් ලියනවා නම් මේ පැත්තෙන් ලියන්න. අපි දැන් ප්‍රශ්න පත්‍රයෙන් බලනකොට ළමයි එහෙම ලියලා තියෙනවා. එක්කෙනෙක් ලියනවා මිලියන දස ලක්ෂය. එහෙම ඒවට හරි දාන්න බෑනේ පුතේ. දැන් දස මිලියන කෝටිය. ඉතින් එහෙම ලියුවාම දෙන්න බෑනේ හරි. ඒක නිසා මේ වැඩේ හරියට පිළිවෙලට අපි කරන්න ඕනේ. තේරුණාද? මේ විදිහෙන් ලියනවා නම් මේ විදිහෙන්ම ලියන්න. මේ විදිහෙන් ලියනවා නම් මේ විදිහෙන්ම ලියන්න. හැබැයි පුතේ අපි දැන් ওই ගොඩාක් කතා කරන්නේ මෙන්න මේ විදිහට ලියමු කිය. මේ විදිහ තමයි ලේසි. මේ විදිහෙන් ලියන එක ලේසි පුතාලට. ඕන ගානක් වරදින්නේ නැතුව හදාගන්න පුළුවන්. ඒ නිසා අපි පුළුවන් තරම් මේ විදිහෙම ලියමු. තේරුණාද? හදාගන්න ලස්සන chart එක. අපේ හැදිරෙත නම් ගැටලු දෙනක් තියනවා නම් අහන්න. රජ පන්තිය පටන් ගත්තට පස්සේ මෝල්ට් එකේ කරපු පළවෙනි ගාන ආයෙත් කියන්නකෝ පළවෙනි ගාන ආයෙත් කියන්න චුට්ටක් කියන්න අපිට තව මිනිත්තු චුට්ටක් ඈ හරිද දැන් ඔන්න සර් චුට්ටක් අර කලින් කතා කරපු දේවල් චුට්ටක් මතක් කරලා පුතාලා දෙන්න හදන්නේ අද පාඩමේ සාරාංශයක් විදිහට දැන් සංඛ්‍යාවක් කියවන්න කියලා දුන්නාට පස්සේ එකවතාවේ කියන්න යන්න එපා. හරි එහෙම කියන්න ගීගම් පුතාලා වරද්ද ගන්න. ඔයාලා කරන්නේ සංඛ්‍යාව අග ඉඳලා සංඛ්‍යා තුන ගානේ කාණ්ඩ කරගන්න. සංඛ්‍යා තුන ගානේ කාණ්ඩ කරගන්නවා කියන එකට අපි නමක් කියනවා මොකද්ද? සම්මත ආකාරයට ලියනවා. එතකොට අගින්ම හම්බ වෙන ඉලක්කම් තුනේ කලාපය අපි කියන්නේ ඒකක කලාපය. ඊළඟට හම්බ වෙන කලාපය මොකද්ද අපි කියන්නේ දහස් කලාපය. ඊළඟ එක මිලියන කලාපය. ඊළඟ එක බිලියන කලාපය. පුතලා ගෙදර ඉන්න ගමන් කියවන්න. ඒකක දහස් මිලියන බිලියන. ඒකක දහස් මිලියන බිලියන. කොයිරාවේ කියන්නේ ගෙදර ඉන්න ගමන්. කීයේ ගෙදර නේද? ශ්‍රී ලංකාවේ නේද?
ඒකක දහස් මිලියන බිලියන. එතකොට සංඛ්‍යාවක් ආපුවම් පුතලට ඔය කලාප හතර උඩට එනවා. අන්න එතකොට පුතලට ඔය ඕන සංඛ්‍යාවක් කියන්න පුළුවන්. එතකොට මොකද කලාප ඒකක දහස් මිලියන බිලියන. ඒකක දහස් මිලියන බිලියන. ලස්සන උනන අරන උනන කියන්න පුළුවන් නේද? ඔන්න ඕක ඔයාල හොඳට මතක තියාගන්න. එතකොට පුතලට ගැටලුවක් නැතුව පුළුවන් ඕන සංඛ්‍යාවක් කියන්න. එතකොට මේ සම්මතාකාරයට ලියනකොට මම කිව්වේ පුතාලට මම chart එක මකන්නම් වරගේ අනිවාර්ය සම්මතාකාරයට ලියනකොට දැන් උදාහරණයක් මේ වගේ මෙන්න මේ වගේ එක කොටුවක් පුතාලගේ මෙන්න මෙතන ඕනම සුළඟිල්ල කියලා වගේ ඉඩක් තිබ්බත් කමක් නැහැ නැත්තම් එක කොටුවක් මේ වගේ හිස්ව කියලා මේ වගේ ලිව්වත් කමක් නැහැ එතකොට හිස්ව කියන්නේ එක ගොඩක් හොඳයි හැබැයි කිසිම අවස්ථාවක කමා එහෙම දාන්නේ නැහැ ඔන්නෝම කමා එහෙම දානවා සමහරු පඬිත වැඩ කරනවා සමහරු කමා දාන්නේ හොඳට මතක තියාගන්න කමා දැම්මොත් වැරදි හරි දැන් ඔයාලගේ සමහර කැල්කියුලේටර්ස් එකේම කියනවා ඒක කමා තමයි වැටෙන්නේ ඒක වැරදි ඒක තේරුමාද කමා දාන්න බෑ අනිවාර්යෙන් ඔයාලගේ මෙතන හිස්සනක් තියන්න ඕනේ ඒනම් සමහර ගුරුරුත් කමා දාලා ලියනවා කමා දාලා ලියන්න එපා කියලා ඔයාලගේ අච්චු පුතේ තියෙනවා ඒක නිසා කමා දාන්න එපා මෙතන පුතලගේ අනිවාර්යෙන් හිස්සනක් තියන්න ඒක මොකද අපි කියන්නේ සම්මතාකාරයේ තියෙනවා කියලා කියනවා අද මම කියලා දුන්නේ කලාප හතර මොනවද ඒකක දහස් මිලියන බිලියන ලබන සතියේ ඉඳලා ඔයාලට ඔයාලට කියන්න බැරි සංඛ්‍යාවක් නෑ හරි ආසයි නේද වැඩේ ඕන සංඛ්‍යාවක් වචනේ දුන්න පුතාලා කියන හැම සංඛ්‍යාවක්ම කියන කියන්න බැරි සංඛ්‍යාවක් නෑ ඔයාලට හැබැයි සමහර ඔයාලගේ අක්කලා අයියලා 9 10 11 පන්ති වලත් ඇති අම්මලා තාත්තලාත් ඇති එයාලට කියන්න බැරි ඕන සංඛ්‍යාවක් ඔයාලා වචනේ කියන්න පුරුදු වෙනවා කතාව පැහැදිලිද අපි එතෙන්ට අභ්‍යාසම් කරන එකට ඊළඟ දවසේ යමු කතාව පැහැදිලිද හරි දැන් මට කියන්න අද පාඩමේ කාට හරි අපහැදිලි තනක් ගැටලු තනක් තේරුම් නැත්නම් තියෙනවද නෑ සර් නෑ සර් කොහොම තේරුණා සර් එහෙනම් පුතේ අදට පන්ති වලට අවසන් කරනවා සර් ඔක්කොම තේරුණා සර් අපු යාළුවා ඉන්න තුරුට යාළුවා උත්තරේ කියලා දෙන්න අනිත් අයට පන්තිය අවසන් කරනවා හොඳ ඉරයි හරි ආයුබෝවන් පුතේ සියලු දෙනාටම සුබ රාත්‍රිය I don't know answer. I don't know answer. I don't answer. How do I hear a question? How do I hear a question? Yes, sir. Parliament question, look, three generic like we call it. Sir, Parliament question, name is sir. Oh. Auntie, my question is. ප්‍රශ්න අංකය කියන්න පුතා මොකද්ද කියලා වීඩියෝ ඔන් කරන්න පුතා ඒක ඇර මේ සර් කිව්වර කෝටිය ළඟට දස කෝටිය ළඟට අන්තිමේක කියන්නකෝ බහුවේද ඔව් සර් ඒ අර අන්තිමේක මෙතන මෙන්න මෙතන පුතා අහන්නේ මේක අපි කියන්නේ මෙන්න මෙතන ජාත්‍යන්තර සම්මත ක්‍රමය බෝඩ් එකයි දාන්න චුට්ටක් එන්න බලන්න බෝඩ් එක මේ මේ තියෙන බෝඩ් එකේ මේකට අපි කියන්නේ සියක් මිලියනය හැබැයි ඒක අපේ රටේයි කියන්නේ මොකද දස කෝටිය සියක් මිලියනේ අපේ රටේයි කියන්නේ කොහොමද දස කෝටිය හරිද හරි සර් තව කාටද ගැටලු තියෙනවද සර් ඒක ඇර මේ අර ජාත්‍යන්තර සම්මත ක්‍රමයේ ඒක මොකද්ද ජාත්‍යන්තර සම්මත ක්‍රමය ජාත්‍යන්තර සම්මත ක්‍රමය කියලා කියන්නේ ලෝකයේ ඉන්න හැම කෙනෙක්ම කියන විදිහට සුද්ධුවක් කළා කියලා කියන විදිහට අපි මතකේ තියාගමුකෝ ජාත්‍යන්තර සම්මත ක්‍රමය කියන්නේ ලංකාවේ අපි කියන්නේ වෙනස් විදිහකට ලංකාවේ අපි වෙනස් විදිහට කියන්නේ ඒකයි ඒක කියන අන්තිම එක මොකද්ද හරිද
ඒකට අර සර් දැන් මට කිව්වේ අර දසකෝටිය කියලා. ඔව් ඒකේ ශ්‍රී ලාංකේය නාමය තමයි දසකෝටිය කියලා කියන අනිකර කියන්නේ ජාත්‍යන්තර සම්මත ගම. කොහොමද කියන්නේ? ජාත්‍යන්තර සම්මත ගම. ඒ කොහොමද කියක් කියන්නේ? ඒ කියන්නේ පුතා කිව්ව අන්තිම එකද? ඔව් සර්. මෙතනවා ගහන්නේ මෙන්න මෙතන නේද? ඔව්. මේකට අපි අද ජාත්‍යන්තර සම්මත ගම 100ක් මිලියනිය. උතර පේනවා දිනේ 100ක් මිලියනිය. මේ දිනේ 100ක් මිලියන වගේ බලන්න බෝඩ් එකේ. මෙතන අපි කියන්නේ මොකද්ද? දස කෝටිය. දස කෝටි. හරිද? හරි සර්. එහෙනම් පන්තිවල අවසන් කරනවා. රයිට්. සේපන් කට් වෙන්න කිව්වා.